මැතිවරණ ඉදිරිපත් වෙනකොට සාමාන්‍ය ඉතිහාසයේ ඉඳන්ම නොඑක් පක්ෂවල යම් අදහස් තියෙනවා. ඒ වගේම තමයි අය එක් පාර්ශ්වයන් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ අදහස් සහ මත විමසනවා. ඉතින් ඒක මේ ජනාධිපතිවරණ ඉතිහාසවරණ ඉතිහාසයේ සාමාන්‍ය කාරණයක්. අපි මුලින්දම්ම පක්ෂය ශක්තිමත් කරමින් වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන ආවා. ඉතින් මම හිතනවා ඉදිරි කාල සීමාව තුලත් පක්ෂය ශක්තිමත් කරමින් අපේ මතවාදය ජයග්‍රහණය කරවන්න අපි කටයුතු කළ යුතුයි. පුද්ගලයෝ ජයග්‍රහණය කිරීමට වඩා ඉතිහාසය තම ජයග්‍රහණය කරේ ජාතික වැඩපිළිවෙලක් එක්ක ගිහිපු නායකයා සහ කඳවුර. ඉතින් අපි නියෝජනය කරපු දේශපාලන කඳවුර අපි විශ්වාස කරපු මේ රටේ ඒකීයත්වය, මේ රටේ ජාතික චින්තනය, ජාතික ආර්ථිකය, ගොවියා, දීවරයා, කම්කරුවා, රණවිරුවා ආරක්ෂා කරන වැඩපිළිවෙල අපි එකට ඉමු කියන ආරාධනය කරනවා. අපි මේ වෙනකම්ම ජනාධිපතිවරයාව පිළිගන්නවා නම් වර්තමාන රටේ ජනාධිපතිවරයා විදිහට ආණ්ඩුව අපේ නම් අපි තවමත් ඇත්තටම ජනාධිපතිතුමා සමග තියෙන ඕනම සාකච්ඡාවක් සාකච්ඡා කළ යුතුයි. ඒ කාරණාවයි ජනාධිපතිවරණය කියන එක කාරණා දෙකක්. ජනාධිපතිවරණයේදී අපි බලන එකම කාරණාව තමයි ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ කියන්නේ මේ රටේ ලියාපදිංචි පක්ෂයක්. වැඩිම ඡන්දෙන් ජනතාවගේ ජනාධිපතිවරයෙක් පත් කරපු පක්ෂයක්. 3/2 බලයකින් පාර්ලිමේන්තුව පිහිටවපු පක්ෂයක්. 4/3 බලය ප්‍රාදේශ සභාවල පිහිටවපු පක්ෂයක්. එහෙම පක්ෂයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තනියෙන්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට තනියෙන්, තිසුකුට්ටි ආරච්චිට තනියෙන්, ඒ වගේම කාංචන මුතුමාලට තනියෙන්, රෝහිත මුතුමාලට තනියෙන් එහෙම තනතනියෙන් තීරණ ගන්න බෑ. ජනතාවට වග කියන පක්ෂයක් විදිහට ජනතාවාදී අදහස් එක්ක යනවා මිසක් පුජ්‍යල චරිතවලට ඕන විදිහට අපිට මැතිවරණය මෙහෙවන්න පුළුවන් කමක් නෑ. ඒ වගේම විශේෂයෙන්ම අනිවාර්යෙන් අපි පොහොට්ටුවෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කරනවා. ව්‍යාපාරික ඇසක් සහ ආර්ථික ඇසක් බලනවා නම් ධම්මික පෙරේර මහත්මයා ඉන්නවා. තරුණ ඇසක් සහ මේ රටේ ආර්ථික ඇසක් පිළිබඳව සමානුපාතික බලනවා නම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉන්නවා. ජේෂ්ඨයෝ විදිහට සැලකුවොතින් තව කණ්ඩායම් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් ප්‍රතිපත්ති මේ කාරණාත් එක්ක එකඟ විය හැකි නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටත් නැවත වතාවක් මේක තුළ අවස්ථාවක් තියෙන නිසා පොත්ජන පෙරමුණ ප්‍රතිපත්ති මේ කාරණාත් එක්ක යන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි ඉදිරිපත් කරන අපේක්ෂකයේ දෙනවා ප්‍රතිපත්ති මේ කාරණාවලට එකඟ වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නම් නියත වශයෙන්ම ඊළඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ ප්‍රතිපත්ති වලට එකඟ වෙන්නේ ධම්මික පෙරේර මහත්මයා නම් නියත වශයෙන්ම ජයග්‍රහී අපේක්ෂකයා ධම්මික පෙරේර මහත්මයා. වැදගත් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මහින්ද චින්තන වැඩපිළිවෙල ඉදිරියට යන්නේ.